අයිබෝවන්. ගොයිබිමට අරුණලු වැඩස්ථානින් ඔබට අවශ්‍ය කෘෂිකාර්මික තාක්ෂණික දැනුම ලබා දෙන අතරේ අපි ඔබව දැනුම්වත් කරනවා ඔබේ වගාවන්ට වැළඳෙන රෝග සහ පරිබෝධ හානි පිළිබඳව. බොහෝ විට ලංකාවේ අපි වගා කරන වගාවලට තියෙන රෝග සහ පරිබෝධ හානි ගැන අපේ ගොවි මහත්තුරු බොහෝ විට දන්නවා. මේ සඳහා කරන පිළියම් මොනවද, මර්ධන ක්‍රම මොනවද, ඔවුන් ප්‍රායෝගිකව මේ ගැන දන්නවා. දන්නේ නැත්නම් බොහෝ විට කෘෂිකර්ම උපදේශක මහත්මියකෝ මහත්මියක් හමු වෙලා ඔවුන් උපදෙස් ලබා ගන්නවා. ඉතින් මේ දිනවල මේ බඩේරිඟු ඇතුළු තවත් භෝග රැසකට හානි කරන ආක්‍රමණශීලී කෘමි පරිබෝධකයෙක් ගැන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අපට වාර්තා වෙනවා. ඉතින් අපි අදහස් කළා මේ පරිබෝධකයා නොවේසේ නම් සේනා දළඹුවා ලෙස හඳුන්වන කෘමි පරිබෝධකයා පිළිබඳව අද වැඩසටහනින් ඔබව දැනුවත් කරන්නට. ලාංකික ගොවි ජනතාව තම ගොවිතැනේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලු වලින් එකක් පරිබෝධක ගැටලු. විවිධ කෘමි පරිබෝධ හානි වලින් තම වගාව බේරා ගැනීමට විවිධ තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගන්නවා. මෑත කාලයේ මෙතෙක් ලංකාවේ වාර්තා නොවු ආක්‍රමණශීලී සේනා දළඹුවාගේ හානිය දැන් වාර්තා වෙනවා. ගොබේ ඇතුලේ තමයි මේ පණුව රැඳී සිටින්නේ. මේ තියෙන්නේ පණුව තමයි මේ ඉන්නේ දැනට. මුගේ තමයි මේ හානිය මේ සිදුවෙන්නේ. ඌ තමයි ගහට මෙච්චර මේ හානියක් දෙන්නේ මේ ගහට. ඉතින් මේක මේ කෘෂි රසායනකාරී යොදලා මෙයා විනාශ කරේ නැත්තම් ගොවියට ඉතින් යන්නේ නැවන්නේ නැහැ. මේක විතරයි කරගෙන හිටියේ එකම දේ. ලපටි කීටයන් ලා පැහැවන අතර වැඩුණු කීටයන් කොළ කහ හෝ දුඹුරු පැහැති. හිස තද පැහැති වන අතර හිසෙහි යටිකුරු වූ වයි අකුරක හැඩැති සලකුණක් දැකගන්නට පුළුවන්. ශරීරයේ සෑම දේහ කණ්ඩයකටම පෘෂ්ඨීය ලප හතරක් දක්නට ලැබෙනවා. අවසාන දේහ කණ්ඩයට පෙර කණ්ඩයේ මෙම ලප හතර සමචතුරස්‍රාකාර කොටුවක මුළු සලකුණු කරමින් පිහිටා තිබෙනවා. මේ වන විට අම්පාර, අනුරාධපුර, මොනරාගල, කුරුණෑගල ප්‍රදේශවලින් මෙම හානිය වාර්තා වෙනවා. අපි දැන් කන්න අවුරුදු හතරක් කරනවා. හතරෙන් පළවෙනි කන්නේ තමයි අවුන සතා. නැත්නම් ඊටම ඉස්සෙල්ලා නම් අවුන්නේ. හානි කරන්නේ කොලේ ඉස්සෙල්ලා මුල් කොලේ කාගෙන කාගෙන යට යනවා. පස්සේ අපි මේ මොකක්ද දෙන්නේ කියලා හොයලා බලනකොට තමයි මේ යට හිටිය පණුවක්. මෙතෙක් කාලයක් බඩිරුංගු වගාවට ආවේ බොහෝ විට දිලිර රෝග ආව, එහෙම නැත්නම් වෙන පණු රෝග එහෙම විශේෂ යමක් තිබෙන්නේ නැහැ. නමුත් මේ කන්නේදී අපිට හම්බුනේ මේ සුවිශේෂී සේනා දළඹුවා. හම්බුණාට පස්සේ අපි දැන් වැඩසටහන් දියත් කරගෙන යනවා පාලනය කරන්න. මේ වෙනකොට අපි පොකට් මීටින්, ඒ වගේම පෝස්ටර්, ඒ වගේම ලීෆ්ලට් වලින් ගොඩක් ගොවි ජනතාව දැනුවත් කරගෙන යනවා. ගොඩක් වෙලාවට මේ වෙනකොට පාලනය වෙලා තියෙන්නේ. නමුත් තාමත් යම්කිසි මට්ටමක පවතිනවා. ඉදිරියටත් අපි දිගටම වැඩසටහන් කරගෙන යනවා මේ සතාව පාලනය කරගන්න. දළඹුවාගේ හානිය අම්පාර ප්‍රදේශයේ බඩිරුංගු වගාවේදී දැකගත හැකි වුණා. බඩිරුංගු ශාකයේ කුඩා පැලවදී සිට විවිධ අවස්ථාවලදී මොවුන් හානි කර තිබුණා. පත්‍ර ගොබය කා දමමින් ජීවත් වන කීටයන් පත්‍ර ගොබය තුළ දැක ගන්නට පුළුවන්. කීට අවදී ගත කරන දළඹුවන්ගේ මලද්‍රව්‍ය පත්‍ර ගොබයේ සහ පත්‍රවල දකින්නට ලැබෙනවා. මෙම දළඹු විශේෂය ස්පොඩොප්ටෙරා
රුජිපඩා කියන විශේෂයට අයිති දකුණු ඇමරිකාවේ සම්භාව්‍ය වෙච්ච කෘමි විශේෂයක්. ඇත්තටම මෙම කෘමි විශේෂය 2016දී නයිජීරියාවේදී වැඩි වශයෙන් වාර්තා වෙලා තියෙනවා. පසුව 2018 මැයි මාසයේදී ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයේ වාර්තා වෙලා තියෙනවා. ඒ ගැන දැනගත්ත වහාම අපි අපේ ආබද රටක් වන ඉන්දියාවෙන් මේ රටට පැමිණීමට ඇති සම්භාවිතාව නිසා අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බොහෝසේ අවධානම ගැන සලකලා දැඩි ක්‍රියාමාර්ග ගත්තයි. ඒ වගේම මේ රටේ වාර්තා වෙලා නැති හින්දා මේක නිරෝධායන පරිබෝධකයක් කියලා අපි සලකනවා. මේ ගැන කටයුතු කරලා 1999 අංක 35 දන්න ශාකාරක්ෂණ පනතේ විධිවිධාන අනුව අපි සියලුම කටයුතු දැන් සම්පාදනය කරලා තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යසාධන බලකායක් ලෙස. දැනට වාර්තා වෙලා තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන දමන ඒ වගේම ඉද්දපොළ පදියතලාව ප්‍රදේශවලින් මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලපාත ගම්මානෙත් කුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශෙනුත් මෙයම හානිය සුළු වශයෙන් වාර්තා වෙලා තියෙනවා. මේ සේනා දළඹුව පිළිබඳව යම් තාක් දුරකට ඔබ දැනුමත් වන්නට ඇති කියලා අපි හිතනවා. ඉතින් මේ දළඹුව මර්ධනය කර ගැනීම මේ කන්නේ ඔබේ අස්වැන්නට වගේම ඉදිරි කන්නවලදී ජාතික අස්වැන්නටත් බලපානවා කියලා අපි හිතනවා. ඒ නිසා නිර්දේශිත පාලන ක්‍රම අනුගමනය කරන අතරේ ඒකාබද්ධ පලිබෝධ මර්ධන ක්‍රමයකට ඔබ යා යුතුයි. එය ඉතාමත් තදින් මතක තබාගෙන ඒ සඳහා සුදුසු ක්‍රම ඔබ මේ කන්නේදී ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. තමාගේ වගාවේ මෙම දළඹු හානිය තියෙනවද කියලා පරීක්ෂාවෙන් සිටින්න ඒ සිටින හැම අවස්ථාවකදීම දළඹුවෙත් දැක්ක විට ඔබට පුළුවන් එම දළඹුවාට නිදැල්ලේ එම ශාකයේ ඉන්න දෙන්න එපා. පුළුවන් තරම් අතින් අහුලලා පොලිතින් බෑග් එකට හෝ අතින් පුළුවන් නම් අතින් විනාශ කරලා දළඹුවාගේ මේ ජීවිත චක්‍රය සම්පූර්ණ කිරීමට ඉඩ නොදෙන ලෙස අපි ඉල්ලලා සිටිනවා. ආක්‍රමණශීලී මෙම දළඹුවාගේ හානිය බඩිරිඟු, සෝගම්, උක්, බී, එළවලු, පළතුරු හා රනිර භෝග ඇතුළු භෝග වර්ග 100% පමණ හානි කරන බව පරීක්ෂණාංශ සඳහන් කරනවා. ආක්‍රමණශීලී මෙම දළඹුවා ඉතාම ඉක්මනින් මර්ධනය කර ගැනීම සඳහා කටයුතු කිරීම අප සියලු දෙනාගේ වගකීමක්. දැන් මේ සතාගේ විශේෂ ලක්ෂණයක් තමයි මේ දළඹු අවස්ථාවේ සමහර දෙවැනි තුන්වැනි අවස්ථාවලදී මේ සතුන් එකිනෙකට ආහාරයට ගැනීමක් සිදු කරනවා. ඒ අපිට ගොඩක් වෙලාවට බඩිරිඟු පෙළයක් ගත්තොත් එක සතෙක් තමයි මේ දළඹු අවස්ථාවේ දළඹුවන් එකෙක් පමණයි ගොඩක් වෙලාවට අපිට දක්නට ලැබෙන්නේ. හානිය ගොඩක් උග්‍ර වුණොත් ගොඩක් වෙලාවට කරලටත් හානි කරලා බීජ විනාශ කිරීමක් සිදු කරනවා. මේකේ විශේෂත්වය තමයි දැන් පුරුක්පණුවගේ හානියේදී අපි ගොඩක් වෙලාවට කඳට සම්බන්ධ වෙච්ච තැනින් තමයි හානිය ආරම්භ වෙන්නේ. නමුත් මේ සතාගේ හානියේදී ගොඩක් වෙලාවට කරලේ පැතිවලිනුත් හානි කරනවා. ඒකෙන් හානිය ගොඩක් වෙලාවට ඊටත් වඩා දරුණු මට්ටමකට පත් වෙන්න පුළුවන්. ශේෂ්ඨ සුළු වශයෙන් තමයි දැන්ට වාර්තා වෙන්නේ. දැන්ට අපිට කෘමිනාශක නිර්දේශයක් වෙනම නෑ. නමුත් අපි දැන්ට මේ වෙනත් විශේෂ සඳහා නිර්දේශ කරලා තියෙන කෘමිනාශක තාවකාලික නිර්දේශයක් වශයෙන් ලබා දීලා තියෙනවා. අත්පත්‍රිකා මගින් මේවා දැනුවත් කරලා තියෙනවා. ඒකට අපිට පුළුවන් ගොවි මහතුරුන්ට ප්‍රදේශයේ කෘෂි උපදේශක මහතුන් හම් වෙලා මේ සඳහා සුදුසු කෘමිනාශක පිළිබඳ අවබෝධයක් ලබාගෙන මේ සතා පාලනය කරන්න. මෙම දළඹුවාගේ හානිය පාලනය සඳහා ගොවින් දැනුවත් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. ආසියාතික රටවල මේ සේනා දළඹු හානිය වසංගත මට්ටමට පැතිරිලා විශාල භෝග හානියක් සිද්ධ වෙලා තියෙනවා. මේ නිසා ශ්‍රී ලංකාවේ මේක වසංගතත්වයක් දක්වා වර්ධනය වීම වැළැක්වීමට මර්ධනය කරගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් මේ අවස්ථාවේදී යොදලා තියෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්මාධ්‍ය ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් දැන් නුදුරු දිනයකදීම මේ සම්බන්ධයෙන් කාර්යසාධන බලකායක් පත් කරනවා. පත්කායක් පත් කළ විශේෂයෙන් මේ කාර්යසාධන බලකායට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂකවරු, ඊළඟ අන්තර් පළාත් අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමන්ලා, උප පරිශන ආයතනය, ඊළඟට මහවැලිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරු මෙන්න මේ සියලුම සහ ඊළඟ ඒ නිලධාරීන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අධ්‍යක්ෂකවරුන් පරිශනාංශය මේ සියලුම නිලධාරීන් පරිශකයේ ඒකාබද්ධ කරලා විශේෂ කාර්යසාධන බලකායක් පත් කරලා මේ තුලින්
මේ සේනා දනපු හානිය මර්ධනය කරගන්න කළමනාකරණය කරගන්න විශේෂ වැඩපිළිවෙලක් ඉදලා තියෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශවල මේ හානිය අපි දැකලා තියෙනවා. ඒ නිසා දැන් අපි දැනටමත් අපි කෘෂිකර්ම උපදේශකවරුන් සියලු දෙනාම පසුගිය 31 වෙනිදා ගන්නවල සේවා සංස්ථා අභ්‍යාස ආයතනයේදී දැනුවත් කළා තියෙනවා. ඒ වගේම මේ සියලුම ගොවීන් දැනුවත් කිරීමට ඒගොල්ලෝ උපදෙස් ලබා දීලා තියෙනවා. මේ එම හානිය තියෙන සියලුම ප්‍රදේශ හඳුනාගෙන අපිට වාර්තා කරන්න කියලා. ඒ වගේම මේ සියලුම ප්‍රදේශවලට ආවරණය වෙන පරිදි මේ පොහුණු වැඩසටහන දැනටම දියත් කරමින් යනවා අපි. ඉදිරියටත් අපි සියලුම මේ බඩරුංගු වගා ගොවීන් විතර නෙවෙයි වී සහ අනෙකුත් භෝග වගා කරන සියලුම ගොවීන් සමග මේක දැනුවත් කරලා මේ වර්ධනය කිරීම සඳහා උපරිම උත්සාහය දෙන්න අපි උපදෙස් ලබා තියෙනවා. ඒ වගේම මේ අපි ගොවි මහතුරුන්ගෙන් ඉල්ලනවා මේ වගේ හානියක් මේ සේනා දළඹුගේ තිබුණොත් වහාම අපේ කෘෂිකර්ම උපදේශක මහතුරු හම්බෙලා මේ විස්තරය කියන්න අපි අවශ්‍ය උපදෙස් ඒ වෙලාවට ලබා දෙන්න අපි සූදානම් සිටිනවා කියලා කියන්න කැමතියි. ආගන්තුක ආක්‍රමණශීලී සේනා දළඹු අපි හඳුනාගත්තේ පෞගිය මාසේ 28 වෙනිදා අපිට වාර්තා වුණා ඉද්දපොළ ප්‍රදේශයෙන් මහවැලි ප්‍රාදේශීය කාර්යාලයෙන්. විශේෂයෙන් අපි කෘෂිකර්ම උපදේශකවරුන්ගේ ශේෂ්ඨ නිරීක්ෂණවලදී මේක හඳුනාගත්තා. නමුත් අපිට නිවැරදිව හඳුනා ගැනීම සඳහා අපි මේ සඳහා මහවැලි පල්ලම් පරීක්ෂණ ආයතනයේ ඒ වගේම පැලෑටි සංරක්ෂණ සේවයේ සහයෝගය ඇතිව අපි ශේෂ්ඨ පරීක්ෂණ සිදු කරලා 100%ක්ම තහවුරු කරගත සේනා දළඹුවාගේ හානිය තියෙනවා කියලා. මේ වන විට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෙක්ටයාර 9000ක් වගේ ප්‍රමාණයක බඩිනු වගාව ආරම්භ කළා තියෙනවා. පහුගේ මාස් ගන්න තුනකම අපි අසාර්ථක වුණා අහිතකර කාලගුණ තත්ත්ව නිසා. මේ වෙද්දී පවතින කාලගුණ තත්ත්ව හිතකර තත්ත්වය යටතේ අපි මේ වගාව ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. දැනට සතිය 2-3 මාසය මාස එකහමාර වගේ වගාවන් ශේෂ්ඨ ස්ථාපිත වෙලා තියෙනවා. ඉතින් දැන් මේ වන විට අපිට වාර්තා වෙලා තියෙනවා 20%ක පමණ හානියක් ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා. මේ සම්බන්ධව අපි පරිශීලනධාරීන්ගේ සහයෝගය ඇතිව මේ වන විට මර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන විශේෂයෙන්ම ආගන්තුක ආක්‍රමණශීලී දනඹුවෙක් නිසා අපි ගොවි මහතුරු දැනුවත් කරලා තියෙනවා මේ වගාවේ හානි දුටු විගසම මේ සඳහා ඉතාම ඉක්මනින් ක්‍රියාකාරී වී අවශ්‍ය කෘමිනාශක භාවිතා කරන ලෙසට. ඒ වගේම දැනුවත් කිරීම සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වෙන විට ගොවි හමු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවා නිලධාරීන් දැනුවත් කිරීම, පාසල් මට්ටමේ සිසුන් දැනුවත් කිරීම සහ ස්ථිර භෝග සායන අපි මේ ප්‍රදේශවල මේ වෙන විට ස්ථාපිත කරමින් ගොවීන්ට අවශ්‍ය කරන තොරතුරු ලබා දෙමින් සිටිනවා. හානිය දුටුවහම ක්ෂණික ක්‍රියාකාරීත්වයක් ඇති කෘමිනාශක වලින් එකක් භාවිතා කළ යුතුයි. හානිය තවදුරටත් පාලනය කිරීම සඳහා දින 7කට වරක් වෙනස් ක්‍රියාකාරීත්වයක් සහිත දෙවන හා තෙවන කාණ්ඩවල කෘමිනාශක භාවිතා කරන්න. හොඳයි. මේ සේනා දළඹුවා නොයසේනම් මේ ආගන්තුක ආක්‍රමණශීලී දළඹුවා මර්ධනය කර ගැනීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේත් ඒ වගේම ගොවි කණ්ඩායම් වශයෙන් ඔබේත් විශේෂයෙන් අපේත් සමස්ත ප්‍රජාවගේම වගකීමක්. නොයසේනම් රටේ අනාගත කෘෂිකාර්මික කටයුතු සඳහා දැඩි තර්ජනයක් වන්නට මේ සේනා දළඹුවට හැකියාව තියෙනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා, ඔබට මේ ගැටලුවට මුහුණ දෙන්නට සිද්ධ වුණොත් ඔබ වහාම ක්‍රියාත්මක වෙන්නට ඕන. ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම ප්‍රදේශක මහතා හෝ මහත්මිය මුණ ගැසෙන්නට යන්න. ඒ වගේම මේ ගැන අපිට දැනුමත් කරන්න ඔබට පුළුවන් මේ තිරේ දිස්ත්‍රික් දුරකථන අංකවලට දුරකථන ඇමතුමක් ලබා දීමෙන්, නොයසේනම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි සංරක්ෂණ සේවයට ලිපියක් යොමු කිරීමෙන්. ඒ වගේම තවදුරටත් මේ ගැන ඔබට දැනුමත් වන්නට අවශ්‍ය නම් ඔබට පුළුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 1920 නොයසේනම් 1920 දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීලා තවදුරටත් තොරතුරු දැනගන්නට. එහෙමනම් යලිත් ඔබව හමු වෙන බලාපොරොත්තුවෙන් ලබන ඉරිදා ඔබෙන් සමු අරගෙන යනවා ඔබට වාසනාවන්ත පළබර සතියක් ප්‍රාර්ථනා කරනවා.